පුනර්නිර්මාණය ස්වභාවයටයි මේ හැඩතල විනාශ වෙන. ඒකේ වරදක් නැහැ. පුරාතනයේ තිබුණ වටිනාකම් එකතු පහදු කරගෙන තමයි මේ නව නිර්මාණ බිහි කර යුත්තේ. පෝරණු ඉවත් කරේ කවුද? පුනර්නිර්මාණ ශිල්පීන්. ඒකට නතුනේ කවුද? ඒ ශිල්පිය හදලා දෙන දේ බක විභාගයක් නැතුව ඉදි කරපු ගෘහ වැසියා. අද අපි මූණ දීලා තියෙන මේ ඉන්ධන ගැටලුවත් එක්ක අපේ පෝරණුව ඉවත් කිරීමේ කේතවාචකේ තරමත් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය යටත් පිටිට අවදී ලංකාවේ ගිවන්වල හැඩේ වෙනස් වුණා. ඒ හැඩේ වෙනස් වීමත් එක්ක ගඩොලින් කුස්සිය නිර්මාණය කරනකොට පෝරණුවක් එකතු කළා. මේ පෝරණු සංකල්පයේ ආවේ බ්‍රිතාන්‍යයේ ගෘහස්තව තිබුණ පිළිවෙතක් තමයි ආකිටෙක්චර්ස්ලා නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීන් එකතු කරගත්. මේක හරිම වටිනා අවස්ථාවක්. මොකද පෝරණුවක් බැඳගත්තර පස්සේ මේ ගෙවිලියට ගෘහණියට ඕනේ විදියට තමුන්ගේ උකුල් මට්ටමට තමයි පෝරණු තලය බැඳලා තියෙන්නේ. ඒකේ ලිප් බැඳලා තියෙනවා. ඒ ලිප වගේම තමයි උඩින් අටුව බැඳීමක් තියෙනවා. එතකොට මේ දර ලිපේ ව්‍යාපිහා ගන්න පුළුවන් ගිනි රස්නේ උඩට යනවා. දුමාරයේ උඩින් පිට වෙන විදියට මේ චිමිනිය නැත්තම් කවුළු තියලා තිබුණා. හැබැයි මේ පිළිවෙතත් එක්කම තමයි ගෙදරක් හදනවනම් පෝරණුවකුත් තියෙන්න ඕනේ කියන සංකල්පයකුත් ගොඩනැගුණා. මේක ලංකාවේ හරිම ජනප්‍රිය වුණා. ගඩොලින් ගිවල් බඳින හැම තැනකම පෝරණුවක් තනා ගැනීම කරා. නමුත් නාගරිකව තට්ටු නිවාසය කියන්නේ මහන් නිවාසයේ ඉදි වෙනකොට පෝරණු ඉවත් කළා. ඒ වගේම තමයි නූතන සංකල්ප ගණනාවක් මේ නිදහසෙන් පස්සේ අපි ගෘහ නිර්මාණ ශිල්පීන් එකතු කරා. ගෘහ නිර්මාණ ස්වභාවය තමයි මේ හැඩතල වෙනස් වෙන. ඒකේ වරදක් නැහැ. පුරාතනයේ තිබුණ වටිනාකම් එකතු පහදු කරගෙන තමයි මේ නව නිර්මාණ බිහි කර යුත්තේ. අද දවසේ අපි කවුරුත් දන්නවා විශාල වශයෙන්ම ඉන්ධන ගැටලුවකට මුහුණ දීලා තියෙන එක. ලංකාවේ අපි විතරක් නෙමේ ලෝකයක් මේ ඉන්ධන ගැටලුවට මුහුණ දීලා තියෙනවා. එතකොට අපේ රටේ හැම ගෙදරකම කුස්සියක් තියෙනවා. හැම ගෙදරකටම තුන් වේල උයාපිහා ගන්න සම්ප්‍රදායක් තියෙනවා. මේ නිසා තමයි ලංකාව බය නැතුව මේ කෑම ටික සකස් කරගෙන ජීවත් වෙන්නේ. නමුත් අපේ පෝරණු බිඳ දැම්මට පස්සේ මොකද වුනේ? නූතනේ අපි ඉබාගාතේ යන්න ගත්තා. තමුන්ගේ ඇයි පෝරණුව ඉවත් කරන්න කියන එක සමාජීය ගැටලුවක් විදිහට දැක්කින එක ගැන කතා කරෙත් නැහැ. මොකද අපි පෑන්ට්‍රි නැත්තම් මේ කුස්සිය හදාගත්ත අර බටහිර පන්නේ. හැබැයි බටහිර පන්නේ නරකයි කියන එක නෙමෙයි. කෝදර ටිකකින් උයාපිහා ගන්න පුළුවන් වුණාද? අපිට මේ විදුලි අර්බුදයක් ආවා. ඒ වගේම තමයි ගෑස් අර්බුදයක් ආවා. ඒ අර්බුදයත් එක්ක කෝ අපිට උත්තරයක් අපේ පෝරණුව ඉවත් කරා. ඒතොර පෝරණුව ඉවත් කරේ කවුද? ගෘහ නිර්මාණ ශිල්පීන්. ඒකට නතුනේ කවුද? ඒ ශිල්පිය හදලා දෙන දේ බක විභාගයක් නැතුව ඉදි කරපු ගෘහ වැසියා. ඒතොර මේ ගෘහවාසී සියලු දෙනා මේකට වග කියන්නට ඕනේ. ඒ වගේම තමයි අපි සැලසුමක් හදනකොට විශේෂයෙන්ම ගෙයක් හදනකොට ලාංකීය සමාජයේ පදනමක් තියෙනවා. ගෙදර කියන්නේ පරම්පරා උරුමයක්. මේ පරම්පරා උරුමයක් ගොඩනගනකොට එය වෙනස් වෙන එක ගැටලුවක් බවට පත් වෙනවා. නමුත් අද අපි මූණ දීලා තියෙන මේ ඉන්ධන ගැටලුවත් එක්ක අපේ පෝරණුව ඉවත් කිරීමේ කේතවාචකේ තරමත් හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි තාමත් පරක්කු නැහැ. මොකද නාගරිකව තට්ටු නිවාසවල මේ කටයුත්ත කරන්න යම් ප්‍රමාණයකට අමාරු වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ තවමත් දිවල් තියෙන්නේ පවුල් ඒකක බින්බින් වශයෙන් ජීවන සම්ප්‍රදායක් ගොඩනගාගෙන. ඒ නිසා අපිට අපි අත්හැර දාපු පෝරණුව නැවතත් අපේ කුස්සියට එකතු කරගන්න පුළුවන් නම් අනාගතයේ එන ඕනෑම විදුලි අර්බුදයකට, ගෑස් අර්බුදයකට, ඉන්ධන අර්බුදයකට බය හැක නැතුව තුන් බේල උයාපිහාගෙන කන්න පුළුවන් සවිමත් ජාතියක් බවට අපි පත් වේවි. අපේ නිවාස හැඩතල, නිවාසවල තියෙන වටිනාකම් වෙනස් කරනකොට අනාගතයට එල්ල විය හැකි තර්ජන මොනවද කියන එක ගෘහ නිර්මාණ ශිල්පියා කල්පනා නොකිරීමත් ඒ ගෘහ නිර්මාණ ශිල්පියා පෙන්නපු අන්ධකාර මාවතේ ගමන් කිරීමත් තමයි මේ ප්‍රශ්නයට හේතු වෙලා තියෙන්නේ. මොකද පෝරණුවක් හදන්න අමුතු වියදමක් දරන්න අවශ්‍ය නැහැ.
කුස්සිය හදනකොට කුස්සියේ කුඩා කොටසක් විදිහට තමයි පෝරණුව ඉහළට බැඳගෙන යන්නේ. එතකොට අද දවසේ ඇයි අපිට බැරි මේ අතහැරුණු උරුමය යලි පවර ගන්න? හේතුව තමයි ලෝකේම සාකච්ඡා කරනවා අනාගතයේ ඇතිවෙන්නා වූ ඉන්ධන අර්බුදයක් පිළිබඳ. කුමනාකාරී ඉන්ධන අර්බුද ඇති වුණත් අපිට අපේ ගෙදර කුස්සියක පෝරණුවක් තියෙනවා නම් දර ලංකාවේ තියෙනවා. ලංකාවේ දර ඉවත් කරන්න බෑ. ගහකොළ සස්සික හරිත පැහැයෙන් දිදුලන රටක් අපි. ඕනතරම් ගස්කොළන් තියෙනවා. දර ටික රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. දර දාලා උයාපිහා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ දුම් වදින එකේ ගැටලුවක් තියෙනවා. පෝරණුව දුම නසන ඒ වගේම පරිසර හිතකාමී අවස්ථාවක් යලි අපි අපේ පෝරණුව දෙසට හැරිමු.